සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. එක්තරා දරුවෙක් කණ්ණාඩි පළඳින්න ගත්තේ අවුරුදු 10 ඉඳලයි. එදා ඉඳලා ඔහු අවුරුදු 86 දී මිය යනතුරුම ඒවා පළඳින්න සිද්ධ වුණා. මන්ද ඔහුගේ ඇස් කාලයත් එක්ක කරපු සටනින් පරාජය වුණු නිසා. ඔහු කුඩා කාලේදී සිතුවේ කණ්ණාඩි කියන්නේ කරදරයක් කියලායි. විශේෂයෙන්ම ක්‍රීඩා කරන වෙලාවලදී. දවසක් ඔහුගේ කණ්ණාඩි ඉරිතැළුවා ක්‍රීඩා කරන වෙලාවක යමක වැදීමෙන්. ඔහුට අලුත් කණ්ණාඩි හදාගෙන ටික දවසක් ගියා. ඒ කාලය ඇතුළත ඔහු හැම දෙයක්ම දැක්කේ ඇදවුණු විකෘති විදිහකටයි. හැම දෙයකම ඔහු විශ්වාස කරලා හැඩය නෙමෙයි ඔහුගේ ඉරිතැළුණු කණ්ණාඩි තුළින් ඔහු දැක්කේ. ජීවිතය තුළ අපි අත්දකින වේදනාවත් ක්‍රියා කරන්නේ හරියට ඉරිතැළුණු කණ්ණාඩියක් වගේ. ඒක අප තුළ විරෝධයක් ඇති කරන අපි අත්දකින දේ සහ අපි විශ්වාස කරන දේ අතර. වේදනාවට පුළුවන් ජීවිතය පිළිබඳවත් දෙවියන්වහන්සේ පිළිබඳවත් විකෘති වුණු පෙනුමක් ලබා දෙන්නට අපට. එවැනි අවස්ථාවේදී අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතුයි ජීවිතයත් උන්වහන්සේවත් නියම ආකාරයෙන් පැහැදිලිව දකින පිණිස අලුත් ආත්මික කණ්ණාඩිය ලබා දෙන ලෙස. අපේ දැක්ම තුළ ඒ වගේ පැහැදිලි බවක් ඇතිවෙන්න පටන් ගන්නෙ අපේ ඇස් දෙවියන්වහන්සේ වෙතට හැරවුණු විටයි. දාවිත්තුමා 141 වෙනි ගීතාවලී 8 පදයේ ලෙස කරන්ට අපිව ධෛර්යමත් කරන්නේ මෙහෙමයි. ස්වාමියෝ දෙවියන් වහන්ස, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි. මාගේ ප්‍රාණය අසරණ වෙන්න නොහළමැනව. දෙවියන් වහන්සේ පැහැදිලිව දැකීමෙන් අපට පුළුවන් වෙනවා ජීවිතයේ අත්දැකීම් වඩාත් පැහැදිලිව දකින්න. පීඩා සහ පොරබැඳීම් කාලයන් තුළදී අපේ ඇස් දෙවියන් වහන්සේ දෙසට යොමු කරන විට අපි අපේ දිනපතා ජීවිතය තුළ උන්වහන්සේගේ සහනය සහ බලාපොරොත්තුව අත්දකින්න යනවා. හැම දෙයක්ම නැවතත් පැහැදිලිව දකින්න උන්වහන්සේ අපට උපකාර කරන්නට යනවා. අපි ආඥා කරමු. ආදරණීය දෙවියන් වහන්ස, අප වේදනාවේ පීඩාවේ සහ පොරබැඳීමේ මාර්ග තුළින් ගමන් කරන විටදී ඔබ වහන්සේ දෙසටම අපේ ඇස් යොමු කර ගනිමින් ඔබ වහන්සේ අප වෙත සලසා තිබෙන සහනය සහ බලාපොරොත්තුව අත්දකින්න අපට මඟ පෙන්වෝ මැනව. ආමේන්.